දවසක් යාළු වෙන්න ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා. අද අපි බලමු චොක්ලට් වලින් හදාගන්න පුළුවන් ගොඩක් රස අතුරු පසක් කොහොමද ලේසියෙන් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම මාරි බිස්කට් එකක් ඕන වෙනවා. මම මෙතන මාරි බිස්කට් එක පැකට් එකක් අරගෙන තියෙනවා. දැන් ඒක කෑලි වලට කඩාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒ වගේම දැන් මේකට කොකෝ පවුඩර් තේ හැදි දෙකක් එකතු කරගන්න ඕනේ. දැන් ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාලත් මේ විදියට හොඳට බ්ලෙන්ඩ් කරගන්න කෑලි හිටින් නැති වෙන්න. දැන් මේක වෙනම භාජනයකට එකතු කරගන්න. දැන් මේකට කිරි මිලිලීටර් 100ක් විතර එකතු කරගන්න ඕනේ. පිටිගිරි ඒ වගේම ෆ්‍රෙෂ් මිල් කෝනම දෙයක් ගන්න පුළුවන්. සැරින් සැරේට එකතු කරගන්න. මේ විදිහට හැන්දෙන් කලවම් කරගන්න. ගොඩක් එකතු කරගන්නත් අවශ්‍ය නැහැ. ඒ වගේම දැන් හදාගත්ත චොක්ලට් පුඩි මිශ්‍රණය වෙනම භාජනයකට එකතු කරගන්න ඕනේ. මම ඒකට මේ වගේ පොඩි අයිස්ක්‍රීම් පෙට්ටියක් ගන්න. ඒකට ලන්ච් ෂීට් එකක් එලා ගන්න ඕනේ. දැන් මේ ටික එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ලස්සනට පිළිවෙලට ඔයාලත් මේක එකතු කරගන්න. දැන් මේක විනාඩි 10ක් විතර හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. දැන් චොක්ලට් එකක් ගන්න ඕනේ. මම මෙතන ග්‍රෑම් 85ක චොක්ලට් එකක් අරගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහට චොක්ලට් එකේ කෑලි වෙන් කරගෙන එකතු කරගන්න. ඒ වගේම එක කෑල්ලක් වෙනම පැත්තකින් තියාගන්න. ඒක අන්තිමට ඕන වෙනවා. දැන් චොක්ලට් ටික දිය කරගන්න ඕනේ. මම රයිස් කුකර් එකේ තමයි දිය කරගන්නේ. ඔයාලා කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. දැන් චොක්ලට් ටික දිය කරගෙනත් ඉවරලා මම කලින් සෙට් වෙන තිබ්බ චොක්ලට් පුඩින් එක මේ විදිහට එලියට ගන්නවා. දැන් මේකට චොක්ලට් දිය කරගත්ත ටික උඩින් තවර ගන්න ඕනේ. ඔයාලත් මේ විදිහට හොඳට උඩින් තවර ගන්න. ඒ වගේම තමයි මේක පිළිවෙලට ලස්සනට හදා ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේක හදා ගන්නවා. ඔයාලත් මේ විදිහට හොඳට හදා ගන්න මේක. මම දැන් චොක්ලට් පුඩින් එක හොඳට සෙට් කරගෙන ඉවරයි. දැන් මේක ආය පාරක් විනාඩි 3ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඒ වගේම මම කලින් ඔයාලට තියාගන්න කිව්ව චොක්ලට් කෑල්ල අරගෙන දැන් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඔයාලට මෙහෙම නැත්තම් පිහියෙන් උනත් මේක චූටි කෑලි වලට කපා ගන්න පුළුවන්. ඒ වගේම දැන් විනාඩි 3කට විතර පස්සේ කලින් ෆ්‍රිජ් එකේ තියලා සෙට් කරගන්න තිබ්බ චොක්ලට් පුඩින් එක දැන් ඉවතට ගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේක හොඳට සෙට් වෙලා තියෙනවා කියලා. දැන් මේකට උඩින් අර කලින් කපාගත්ත චූටි චොක්ලට් කෑල්ල ටික උඩින් එකතු කරගන්නවා. ඒගෙම තමයි ඔයාලට චොක්ලට් වේවට කජුනත් එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ චොක්ලට් පුඩින් එක ගොඩක් කුඩාවට තමයි හදාගත්තේ. ඔයාලට මේ කන්න කැමති ප්‍රමාණයට හදාගන්න පුළුවන් බිස්කට් පැකට් ගන්න වැඩි කරගෙන. ඒ වගේම තමයි දැන් මම මේක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා මේ ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියලා. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම හදන්න ට්‍රයි කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.